ඉතින් අගෝස්තු 20 වෙනිදා අද අගෝස්තු 21 වෙනිදා ඉතාම වැදගත් ටෙස්ට් තරඟාවලිය තරඟ තුනකින් යුත් එංගලන්තයේ සහ ශ්‍රී ලංකාව අතර තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි පළවෙනි ටෙස්ට් තරඟේ. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ශ්‍රී ලංකා කණ්ඩායම වගේ කණ්ඩායම් වල කලින්ම ඒ කියන්නේ තරඟයට කලින් කණ්ඩායම කියන්නේ ඒක හංගගෙන ඉන්නව අවසාන මොහොතේදී එළියට දානවා කියලා ඒවා නිකන් අර ප්‍රතිවාදීන්ට උපක්‍රම කියනවා වගේ කියලා තමයි ඒ හිතාගන්නේ ටිකක් යල්පැනපු ආකල්පයක් වගේ තමයි අපිට නම් පේන්න තියෙන්නේ ඒක ඊට වඩා එතන තිබෙන්නේ කවුද ක්‍රීඩා කරවන්නේ කියලා අවසාන තීරණයකට මේ තරඟය ආරම්භ වීමට පැය ගානකට පෙරවත් එන්නට බැරි සිද්ධියක් සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වගේ කණ්ඩායම් වල අවසාන කාලයේදී තියෙනවා නමුත් ඕස්ට්‍රේලියාව එංගලන්තය සහ ප්‍රබල කණ්ඩායම් දැන් ඉන්දියාව පවා සාමාන්‍යයෙන් කලින් තමන්ගේ 11 දෙනා කියනවා ක්‍රීඩා කරන්නේ කවුද කියලා සමහරක් වෙලාවට දවස් ගානකට කලිනුත් කියන අවස්ථා තියෙනවා. එංගලන්ත කණ්ඩායම මේ වන විට ඔවුන්ගේ ක්‍රීඩා කරන 11 දෙනා කවුද කියන එක පැහැදිලිවම දැන් ජාත්‍යන්තර මාධ්‍යයට නිකුත් කළාමාරයි. ශ්‍රී ලංකාවත් දන්නවා. ඔන්න ඉතින් සැලසුම් සකස් කරනවා නම් සැලසුම දැන් ඉඳලම ගහලා ගන්න පුළුවන් මේ කණ්ඩායමට. හැබැයි ඔවුන් බය නැහැ මොන සැලසුම් සකස් කරත් ඔවුන් ක්‍රීඩා කරන්නේ මෙන්න මේ විදිහට කියලා කලින්ම කියලා ඉවරයි. ඉතින් සාමාන්‍යයෙන් දවස් එකහමාරකට දෙකකට විතර කලින් තමන්ගේ කණ්ඩායම ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. ඉතින් මැන්චෙස්ටර් වලදී ආරම්භ වීමට නියමිත පළවෙනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරන 11 දෙනා අතර ඇතරම බෙන් ස්ටෝක් මෙම තරඟාවලිය ක්‍රීඩා කරන්නේ නැහැ කියන එක ඔබ දන්නවා. මොකද ආබාධයකට ලක් වුණා 100 තරඟාවලිය හස්සේ. ඉතින් සම්පූර්ණයෙන්ම නායකයා නිත්‍ය නායකයා මේක ක්‍රීඩා කරන්නේ නැහැ. එතකොට බෙන් ස්ටෝක් වෙනුවට උපනායකයා ඔලි පොප් තමයි මෙවර නායකත්වයේ දරන්නේ පළවෙනි වතාවට. එතකොට ඊට අමතරව ගත්තාම ක්‍රෝලි ඔවුන්ගේ වේගවත් ආරම්භක පිතිකරුවේ කලින්ම ආබාධයකට ලක් වුණා ඇඟිල්ලේ ආබාධයක් නිසා. ඉතින් ඔහු වෙනුවට ඩෑන් ලෝරන්ස් කියන ක්‍රීඩකයා තමයි ආරම්භක පිතිකරුවා විදිහට කණ්ඩායමට ආරගෙන තිබෙන්නේ. ඒ වගේම මේ 100 තරඟාවලියේ ක්‍රිස් වෝකස් ආබාධයකට ලක් වුණා. යම්කිසි කකුලේ ආබාධයක් තියෙනවා කියලා ප්‍රවෘත්ති වාර්තා වුණා. නමුත් ඔහු මෙම කණ්ඩායමේ සිටිනවා. ඒ කියන්නේ කණ්ඩායමේ ක්‍රීඩා කරනවා කියලා තමයි වාර්තා වන්නේ. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. අපි හිතුවේ ඔහුත් ක්‍රීඩා කරන එකක් නැහැ කියලා. නමුත් ඔහු කණ්ඩායමේ ඉන්නවා කියන එක තමයි අපිට පෙනෙන්නට තිබෙන්නේ. මේකේ අනෙක් විශේෂත්වය තමයි ඔවුන් වේග පන්දු යවන්නන් 4 දෙනෙක් භාවිතා කිරීමට ඔවුන් තීරණය කළා තියෙනවා. එතකොට අපි කතා කරා ශ්‍රී ලංකා කණ්ඩායමේ මොන වගේ සංයුතියක් එයිද වේග පන්දු යවන්නන් 4 දෙනෙක් ක්‍රීඩා කරයිද දඟ පන්දු යවන්නෙක් සමග එතකොට පිතිකරුවෙක් අඩුවේයිද ওই වගේ ප්‍රශ්න ටිකක් අපි කතා කරන්නේ. නමුත් ඔවුන් වේග පන්දු යවන්නන් කෙලින්ම 4 දෙනෙක් ක්‍රීඩා කිරීමට ඔවුන් තීරණය කළා තියෙනවා. එතකොට ක්‍රිස් වෝකස් ඇට්කින්සන් අතරම මේ කොදෙව් තරඟාවලියේ සෑහෙන දක්ෂතා දක්වපු නව ක්‍රීඩකෙක් මැතිව් පොට්ස් ඒ වගේම මාක් වුඩ් කියන ක්‍රීඩකයන්. ඉතින් මාක් වුඩ්ගේ වේගය හැම අපි දානවා. මේකේ සාමාන්‍යයෙන් ජේසන් ක්‍රීඩකයන් දෙදෙනා විදිහට අපිට ගන්නට පුළුවන් වෝකස් සහ වුඩ් දෙදෙනා. ඊට අමතරව තමයි පොට් සහ ඇට්කින්සන් කියන දෙදෙනා ක්‍රීඩා කරන්නේ. එතකොට 4 දෙනෙක් ක්‍රීඩා කරනවා වේග පන්දු යවන්න විදිහට. එතකොට ඔවුන්ගේ තවත් යොවුන් ක්‍රීඩකෙක් තමයි භාවිතා කරන්නේ විශේෂඥ දඟ පන්දු යවන්නා විදිහට. ඒ තමයි ෂොයිබ් බෂීර්. තාමත් අවුරුදු 20යි ෂොයිබ් බෂීර්ට වෙන්නේ. ඔහු ඉපදිලා නම් තියෙන්නේ එංගලන්තේ. නමුත් අපි දන්නවා මේ ෂොයිබ් බෂීර්ගේ පකිස්තාන සම්භවයක් තියෙනවා කියලා. දැනට ටෙස්ට් තරඟ 6කදී කඩුළු 26ක් බෂීර් ලබාගෙන තිබෙනවා කියන එකත් කියන්නට ඕනේ. ඉතින් 2024 කියන්නේ මේ වසරේදී තමයි මුලින්ම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ෂොයිබ් බෂීර් එන්නේ. ඉතින් ඒ අනුව සම්පූර්ණයෙන්ම පන්දු යවන්නන් 5 දෙනෙක් ඔවුන් භාවිතා කරනවා වේග පන්දු 4යි සහ විශේෂඥ දඟ පන්දු යවන්නෙක් සමග. එතකොට පිතිකරුවන් 6යි පන්දු යවන්නන් 5යි කියන සංයුතිය තමයි ඔවුන් භාවිතා කරලා තියෙන්නේ. එතකොට ආරම්භක පිතිකරුවන් විදිහට ලෝරන්ස් කියන්නේ ක්‍රෝලි නැති නිසා, ඊට පස්සේ බෙන් ඩකඩ් ඒ දෙදෙනා තමයි ආරම්භක පිතිකරුවන්. ඔලි පොප් අංක 3ට එයි, ජෝ රූට් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා අංක 4ට, හැරි බ්‍රූක් උපනායකයා වගේම විශේෂඥ පිතිකරුවෙක් විදිහට අලුත් කඩුරක් ඉන්නෙක් ස්මිත් භාවිතා කරලා තියෙනවා. ජෙමි ස්මිත් ඔහුටත් තවම වයස අවුරුදු 24ක් තමයි වෙන්නේ. ඔහු ටෙස්ට් තරඟ 3ක් මේ වන විට ක්‍රීඩා කරලා තියෙනවා. පසුගිය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඔහු ටෙස්ට් වරම් ලබාගෙන තිබෙන්නේ කියලා තමයි දත්තත් එක අපට පෙනෙන්නට තිබෙන්නේ. එතකොට ඔහු ටිකක් උස ක්‍රීඩකෙක්, ටිකක් නෙමෙයි උස ක්‍රීඩකෙක්, අඩි 6.2ක් විතර උස ක්‍රීඩකෙක්, යෝන් ක්‍රීඩකෙක්. තාම ලොකුවට දක්ෂතා පෙන්වන්නට පටන් අරන් නැති වුණාට මේ ටෙස්ට් තරඟ 3ේදී අර්ධශතක 2ක් ඔහු ලබාගෙන තිබෙනවා. වැඩිම ලකුණු 95 විදිහටත් සඳහන් වෙනවා. පළමු පෙළ තරඟවලදී ශතක 10ක් අර්ධශතක 16ක් ලබාගත් ක්‍රීඩකෙක්
ඉනිම් අනුතුනකද දයක්බලමු මේ ක්‍රඩකයත් ඔවුන් සාමාන්‍යෙන් අනාගතය වෙනුවෙන් අත්හතා බල ක්‍රඩකෙක් කියන තමයි පෙනෙන්න්නට තිබෙන තකොට යෝන් ක්‍රඩකයන් ගණනාවක් මෙතන ඉන්නවා කියන අපට පෙනෙන්න්නට තිබෙනවා ජේෂ්ට ක්‍රඩකයන් විදිහට අපි ගත්තොත් එහෙම ජෝ රූට් ක්‍රිස් වෝකස් මාක් බුඩ් වගේ ක්‍රඩකයන් තමයි ටිකක් ඉහලින්ම ජේෂ්ඨත්වයෙන් ඉන්නේ ඊට අමතරව හැරි බ්‍රූක් වගේ ක්‍රීඩකයන් අපි සාමාන්‍යයෙන් දන්නා හඳුන්න ක්‍රීඩකයන් යෝන් ක්‍රීඩකයන් වුණත් එතකොට ගොඩක් මෙතන යෝන් ක්‍රීඩකයන් සමග තමයි මෙවර ශ්‍රී ලංකා තරගාවලියට එංගලන්ත කණ්ඩායම එන්නේ නැත්නම් එංගලන්තේ 11 දිනා එන්නේ කියන එක තමයි අපිට බැලූ බැලමට මේ කණ්ඩායමත් එක පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් යෝන් ක්‍රීඩකයන් ගණනාවක් සිටිනවා. එතකොට ශ්‍රී ලංකාවේ මේකේ හාත්පසින්ම වෙනස් ක්‍රීඩකයන් ගණනාවක් සිටි අපි දන්නවා සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බහුතරයක් අපි දන්නවා ක්‍රීඩකයන් එකෙක් දෙන්නෙක් තමයි වෙනස් වෙන්නට පුළුවන්. එතකොට ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, දරංජය සිල්වා මේ වගේ ක්‍රීඩකයන් ගත්තාම සෑහෙන ජේෂ්ඨත්වයෙන් නැත්නම් සෑහෙන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන්. එතකොට එංගලන්ත කණ්ඩායම පැත්තෙන් ගත්තාම යෝන් ක්‍රීඩකයන් බහුතරයක් ක්‍රීඩා කරන්නේ පන්දු යවන්නන්ගේ පැත්තෙන් ගත්තාමත්. ඉතින් අපි බලමු මේ යෝන් සහ ජේෂ්ඨ කියන ක්‍රිකට් ලෝකේ ටෙස්ට් ක්‍රිකට් ලෝකේ මේ දෙගොල්ල කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. ඉතින් එංගලන්තයට වැඩි වාසියක් තියෙනවා කියන එක අපි සාමාන්‍යයෙන් දන්නවා. මොකද ඔවුන්ගේ ගෙදර නිසා, මහ ගෙදර නිසා කොහොම වුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් බාර ගන්නවා නම් බාර අරගෙන මේක පෙරලියක් කරන්නට බැරි කමකුත් නැහැ කියන එක තමයි කියන්නට තියෙන්නේ. අපි බලමු කොහොමද මේ යෝන් කණ්ඩායම, කියන්නේ වැඩිපුර යෝන් ක්‍රීඩකයන් සිටින එංගලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම කොහොමද මුහුණ දෙන්නේ කියලා. මොකද නායකයාත් අලුත් නායකයෙක් බෙන් ස්ටෝක් නැහැ. ඒ නිසා අපි බලමු කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.